විශේෂයෙන්ම අද මේ අපි මේ සාකච්ඡාව යන වෙලේ මේ රටේ උපායධාරීන් විශාල සංඛ්‍යාවකට අද රැකී රක්ෂා නැති වෙලාව. හැබැයි රැකී රක්ෂා නැති උපායධාරීන්ට එයාය ආපුවාම පාර්ලිමේන්තු වටරවුමට පාර්ලිමේන්තු වටරවුමයි එයාය ඇවිල්ලා උද්ඝෝෂණය කරනකොට එයාය තමන්ගේ දුක කියනකොට ආණ්ඩුවේ පොලිසිය ජල ප්‍රහාර ගහලා ඒගොල්ලන්ව විශාල හානියක් සිද්ධ කරලා තියෙනවා. අනික් පැත්තෙන් ඒ වගේම විශ්‍රාමිකයෝ මේ රටේ විශ්‍රාමිකයන්ට විශාල අර්බුද ගන්නාවකට අද මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අය තමන්ගේ දුක කියන්න පාරට බැස්සම සලකන්නේ කඳුළු ගෑස් ගහලා. මං කියන්න කැමති මේ ආණ්ඩුවට උමනා කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ දුක දකින්න නෙමෙයි. ඒ නිසා තමයි අපේ අම්මලා තාත්තලාගෙන් හම්බුණ අර දෑවැද්දටත් දැන් මේ බද්දක් ගහන්න මේ ආණ්ඩුව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අද කවදක්වත් ඉතිහාසයේ සිද්ධ වුණේ නැති විදියට අවුරුදු ගණනාවකට පස්සේ 47 වෙනි නීතිපතිවරයා. තව ඌගේ කාලය දීර්ඝ කරන්න අද දැන් දෙපාරක් යෝජනා ගියලා අද තව පාරක් 3 වෙනි පතාවටත් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඉල්ලලා තිබුණා. හැබැයි අද ඒක පරාජයටපත් වුණා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා ව්‍යවස්ථාදායක සභාවට කොන්ද කෙලින් තියාගෙන මෙවැනි තීන්දුව ගැනීම ගැන. මොකද හේතුව මේක කරන්න හැදුවේ වෙනත් වැඩපිළිල. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිශ්චකාරතුමා විශ්‍රාම වෙනවා තව මාස කීපකින්. එතකොට නීතිපතිතුමාව ගෙනල්ලා නීතිපතිතුමාව අග්‍රවිචාරය බවට පත් කළා. තමන්ට අවශ්‍ය කරන නඩු ටික බේර ගැනීම සඳහා අරන් යන දේශපාලනික කුමන්ත්‍රණයක් තමයි මේක පිටස්ස තිබුණේ. ඒ නිසා ඒ දේශපාලන කුමන්ත්‍රණය පරාජය කරන් ව්‍යවසායක සභාව කටයුතු කිරීම ගැන මම එයාට උත්සුතවන්ත වෙනවා. මොකද හේතුව ඊළඟට එන දැන් මේවත් එක්ක විශාල නඩු අප සංඛ්‍යාවක් එනවා. දැන් අද ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මෙරටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරුන්ට පාට් එක දැම්ම කරන්න ඊළඟට මොකද්ද කියලා. එතෙන්ද මේක ගිහිල්ලා තියෙන්නේ. මොකද හේතුව දන්නවා දැන් දින කෙමෙන් අඩු වෙමින් යන්නේ. ආණ්ඩුවේ කොටස් කෑලි වලට බෙදිලා ආණ්ඩුවේ ඇයට යන්නේ නම් නැත්නම් තැන වල පත් වෙලා තියෙනවා. එයාට ජනාධිපති කවුද ඊළඟට අපේක්ෂකයා කවුද කියලා හොයාගන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. වියරු වැටිලා ඉන්නේ. ඒ නිසා තමයි අපේ සුහිලමතුමාට නම් වියරු වැටිලා නැහැ එතුමා. එතුමල්ලා කට්ටිය ඔය එතුමල්ලා තියාගෙන යනවා තත්දම් වල රැස්වීම්. ඉතින් එතුමල්ලත් දන්නේ නැහැ එතුමල්ලා කොහෙද යන්නේ කිය. කවුද ජනාධිපති අපේක්ෂක කියලා දන්නෙත් නැහැ. ඉතින් ඔය එකක් තියදී යනවා මොනවා හරි එකට එකතු වෙච්ච කට්ටියක් එකතු කරගෙන. ඉතින් මං කියන්නේ කැමති ඒ නිසා මේ අවසාන දින ගණනාව තුල ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා විවිධාකාරයෙන් තමන්ගේ අනාගතය සර්වපකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් වැඩපිළිවෙළක් ගැන කතා කරා. දැන් විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා. සංචාරක වැඩි වෙලා තියෙනවා. ඒකට අපි දන්නවා ඒකට හේතුව මොකක්ද කියලා. විශේෂයෙන්ම එක පැත්තකින් හරින් පාන්දු මැතිතුමා ඇතුළේ එයාටත් අපේ ස්තුතිය පුද කරනවා. විශාල කැපවීමක් එදුමත් කරනවා. ඒක මම නැහැ කියන්නේ. හැබැයි අද සංචාරකයන්ගේ පැමිණීමත් එක්ක බලන සිද්ධ වෙලා තියෙන දේ අපේ රටේ ඉන්න සමහර ව්‍යාපාරිකයෝ සංචාරකයන්ගෙන් ගහන් කන හැටි. අර සංචාරක යූටියුබර් කෙනෙක් කාන්තාවකගේ මුදල් පසුම්බිය පැහැරගත්ත හැටි. රුපියල් 800කට වඩා එකක් විකුණලා කන හැටි. එයාට සමහර දම්වල ගියාම සිද්ධ වෙන අඩන්තේට්ටම්. ත්‍රිවිල් ඇතුලේ උඹ දූෂණය කරන්න හදන හැටි. මේවද මේ රටේ සංචාරකයන්ට සලකන ක්‍රමවේද? පහහන්න කැමති ඒකයි අපිට වැදගත් වෙන්නේ. සංචාරක වෙනකොට ඔවුන්න බලා ගන්න විදියක්, ඔවුන් ආරක්ෂා කරන්න විදියක්, රෑ 12ට එකට හරි කමන්නේ. මේ මිනිසුන්ගේ යන එන විදියක් ලෑස්ති කරගත්තේ නැත්නම් මතක තියා ගන්න මේවා ඉතාම කළු පැල්ලම් විදියට තමයි යන්නේ. ඇවිල්ලා හිටපු යූටියුබර්ස්ලා දෙන්නේ ලංකාව පිළිබඳව දැම්මේ වැරදි අර්ථකථනයක්. ඔවුන් ලංකාවට ආදරෙයි. හැබැයි ඔවුන්ට සිද්ධ වුණා අකරතැබ්බය බස් එකේ යනකොට ඒ බස් එකේ ආපු මගියෙක් අරන් ගිහින් ඇවිල්ලා ඇගේ බෑග් එක අරන් ගිය එක
ඉඩසේ එක අල්ලගත්ත පොලිසියට පිසිද්ධන්න නමුත් ඒකෙන් මේ රටට සිද්ධ වන හානිය කොයි තරන්ද කියලා කල්පනා කරන්න. අනිපත්ත රුපියල් අටසියකට උළුඳු අටය විකරපු කඩේ මුදලාලින්නකට තැරවකරුවක් ඇවිල්ල කඩේ බඩු විකුන්න ඕන. මොකද මේ රට රත්ත ලති නිරනම්. එනිසා මේක හදාගැනීමේ වැඩ පිල්ලක් අපට අවශ්‍යයි. ඒ වගේ විශේෂයෙන් පාසුකම් පිළිබඳ අපිට විශාල අරමුදයක් තියෙනවා. මේ සංචාරකයන්ට යන්න පොදු පාසුකම් කොහෙවත් නැහැ. වැසිකිලි පාසුකම් කොහෙවත් නැහැ. එනිසා මම ඉල්ලනවා ආණ්ඩුවේ විශේෂයෙන්ම ලංකාව පුරා පොදු වැසිකිලි පාසුකම් ප්‍රමාණයක් ලෑස්ති කරන්න. රුපියල් 100ක් 200ක් දීලා ගියාට කමන්නේ නැහැ. මේක අලුත් සංකල්පයක් විදිහට රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් යන්න අද තැනක් නැති තැනකට මේක පත් වෙලා තියෙනවා. එනිසා ලංකාව පුරාම අපිට පුළුවන් එක්කෝ පොදු වැසිකිලි පාසුකම් ප්‍රමාණයක් ලෝකයේ අනෙක් රටවලට අපි ගියාම අපිට ගිහිල්ලා ටිකක් ගිමන් ඇරලා ඉන්න පුළුවන් තැන් ඕන තරම් ඒගොල්ලෝ හදලා තියෙනවා. කියලා ටිකක් කියලා ඉඳගෙන ඉඳලා වොෂරූම් එකට ඕනනම් ගිහිල්ලා ඇතර තියෙන පොඩි කඩයක් ඇතුලින් මොනවාරි දෙයක් අරගෙන මෙහෙම යන්න පුළුවන් ක්වලිටි එකක් නැත්නම් ක්‍රමවේදයක් ලස්සන හදන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න. එනිසා මම හිතනවා මේ වගේ අලුත් වැඩපිළිවෙළන් තුළ තමයි සංචාරක ව්‍යාපාරයේ තවදුරටත් වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම අනෙක් පැත්තේ අපේ ටාගට් එකක් හදාගෙන තියෙනවද මම ආන්න කැමතියි. දැන් කොහොම බාණ්ඩ එයාපෝට් එකට ආපුවාම එයාපෝට් එකේ මිනිස්සු තැන් තැන් වල බුදි මං ගේසදී එනකොට මේ පාරවල් දිගේ අර එන මාර්ග දෙපැත්තේ සංචාරකෝ නිදාගෙන ඉන්නවා. සංචාරකයන් ඉන්න පුටුවක් අඩුමතරම නිදාගන්න පුළුවන් පාසුකම් ටිකක් මේ එයාපෝට් එක ඇතුලේ ලස්සන හදන්න පුළුවන්. නිදාගන්න තිබිච්ච එයාපෝට් එක ඇතුලේ නිදාගන්න තිබිච්ච කාමර දැයක නවත්තලා මම දන්නේ මේ සංචාරක ඇමතුමාට මං ඉල්ලීමක් කරනවා කරුණාකරලා යන්න එයාපෝට් එකට ගිහලා බලන්න මේ රටේ එයාපෝට් එකේ සංචාරකයන්ට අත්ලා තියෙන ඉරණම ගැන. එයාගේ ඒ සම්බන්ධව අඩුමතරමේ වෙනත් රටවල තියෙනවා වෙනම ස්ථාන පැය 3-4ක් 4-5ක් පරක් වෙනකොට ඇවිල්ලා සංචාරකයන්ට පාඩුවේ ගිහිල්ලා පොඩක් ඇලවෙලා නිදාගන්න පුළුවන් ස්ථාන හදලා තියෙනවා කුඩා පුටු සබ්වාසු ඉන්න කකුල් දෙක මසාජ් කරගන්න. ඊළඟට සමහර හැම එයාපෝට් එකම උඩදට්ටුවේ කාමර ලංකාවේ කාමර තිබුණා. දැන් ඒ කාමර ටික සංචාරකයන්ට දෙන එක පැත්තකින් තියලා මම දන්නේ දැන් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ වගේ හොයලා බලන්න. ඒ වගේම අපිට 4.3 බිලියන් 2018 අම්බර සංචාරකෝ 2,25,000 ආවා. වැඩි කර ගැනීම සදාමන ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒකට ටාගට් එකක් අපිට තියාගන්න. බිලියන 8ක් 4ක් 5ක් 6ක් අපිට හොයාගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදාගන්න. ඒ වගේම මම කියන්න කැමතියි මේ ක්‍රීඩාව ගැන දැන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ඇතිලා තියෙන තත්ත්වය විශාල සමහර අයගේ චෝදනාවට ලක් වෙලා තියෙනවා. පැයගේ ක්‍රිකට් බෝඩ් එකේ තමයි ඔක්කොම පහර දෙන්නේ. මම කියන්න කැමතියි ක්‍රිකට් බෝඩ් එකේ තරබුද තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ පස්ස ගන්නවක් අපි දකිනවා. නමුත් මම කියන්න කැමති විශේෂයෙන්ම මේ ක්‍රීඩකයෝ තමයි ගිහිල්ලා ක්‍රීඩා කරන්න මැච් එක ගහන්න ක්‍රීඩකයෝ ක්‍රිකට් බෝඩ් එක කට්ටිය නෙමෙයි නේද? මුසිලෙමතුම හොඳ ක්‍රීඩාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් මැච් එක ගහන්නේ පිච් එකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. එයාගේ ෆිට්නස් ගැන අපි කතා කරපුවා මම ඒ කාලේ මට බාර දුන්නා හැමතැනකින්. මං කිව්වා බඩ වැඩි කියලා මේ Facebook කන්දරාව කරගෙන මට ගැහුවා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද මම ඒ ක්‍රීඩාවට විද්‍යාව ගේන්න හදපුවාම ක්‍රීඩාවේ මේ අපේ තියෙන ෆිට්නස් එක ගැන කතා කරපුවාම අනිත් ලෝකෙ දැන් මම දැක්ක රටවල් කීප එක ක්‍රීඩකයන්ගේ ඇඟවල් දාලා ඊළඟට අපේ ක්‍රීඩකයෙක් කෙනෙක් දැන් දෙන්නේ ඇඟක් දාපුවාම ඊට පස්සේ ඔවුන් එක මේක සංසන්දනය කරලා බලපුවාම අපිට පේනවා මේ තියෙන තත්ත්වය මොකද්ද කියලා. ඔවුන්ගේ නොසලකිල්ල ක්‍රීඩකයන්ගේ නොසලකිල්ල තමන්ගේ ජාතිය වෙනුවෙන් ක්‍රීඩා කරපු එක වෙනුවට රට ජාතික ක්‍රීඩකයෙක් කියලා කියන එක තිබිච්ච ආඩම්බරය අද නැති කරගෙන තියෙනවා. අන්නේ ගෞරවය උන් නැති කරගෙන තියෙන්නේ. ඒ ගෞරවය නැති වෙනකොට ඒ පරාජයේ අඳුරු සෙවණැලි වලින් වැහිලා යනවා. ඊට පස්සේ දිගින් දිගටම කියන්නේ ක්‍රිකට් එක කඩන් වැටලයි කියන. ඊට පස්සේ ක්‍රිකට් එක කඩා වැටුවේ ක්‍රිකට් ක්‍රීඩා සංගමය කියලා කියන. කරබන්තෝ අවසන් කරා. ඔවුන්ට දෙන්න පුළුවන් සහයෝගය උන් දෙනකොට හරියට සෙල්ලම් කරන්නේ නැත්නම් සෙල්ලම් කරන මිනිස්සු ටිකක් එකතු කරගන්න එකයි කරන්න තියෙන්නේ. රට වෙනුවෙන් අවංකව ගිහිල්ලා අර අහස් කූරු ගහන්න නැතුව අපූර්වට හොඳට සෙල්ලම් කරන ක්‍රීඩකයෝ අනෙක් රටවල ඉන්න වගකීමක් ඇතුව පළවෙනි ඕවර 10 කොහොමද අපි ගහන්නේ 20 ගහන්නේ 30 ගහන්නේ එහෙම ප්ලෑන් එකක් ඇතුව අපි ගහන්නේ. දැන් අපිට තේරෙනවා මේ අය කිසිම වගකීමක් නැති මිනිස්සු බවට පත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මම නම්
චෝදනා කරන්න වෙන කාටවත් නෙමෙයි. ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ තමන්ගේ රට නියෝජනය කරනවා වගේම මේ තමන් ගහන ගේම් එක මොන වගේ ගේම් එකක්ද මං ගහන්නේ කියලා කල්පනා කරලා ඔළුව පාවිච්චි කරලා හොඳට ඉඳලා ගහන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෝ අපිට ඉන්නවා. නැතු නෙමෙයි. එයාට මං දොස් කියන්නේ නැහැ. හැබැයි තමන්ගේ ඒක තමන්ගේ ආදායම් මාර්ගය, තමන්ගේ වෘත්තිය. ඒ වෘත්තිය කරනකොට අවශ්‍ය වෙනවා තමන්ගේ ෆිට්නස් එක තියාගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ බඩ ගැන කතා කරාට වැඩක් නැහැ. මොකද හේතුව ඔහුට බඩ දින මන්ත්‍රීවරු වුණත් සමහරලාට ඔහු කල්පනා කරනවා ඒ අනිත් පැත්තෙන් කියවලා පාඩම් කරලා නැත්තම් ඒ ගැන සමීක්ෂණ කරලා ඔවුන්ට කතා කරන්න පුළුවන්. හැබැයි ක්‍රීඩකයෙක් කියන්නේ වෘත්තිය ඔහුගේ වැදගත්කම තියෙනවා. ඔහුගේ ක්‍රීඩකයෙක් කියලා පෙන්නන්නේ ඔහුගේ වෘත්තිය, දැනුම, වෘත්තිය, ශක්තිය. ඒ නිසා ඒ තීරණය වෙන්නේ අවසාන ෆිට්නස් එක. ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා ක්‍රීඩකයෝ විදිහට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න ඕනේ කියන එකත් මතක් කරමින් ඔවුන්ගේ මේ තියෙන චෝදනා වලට ඔවුන්ට උත්තර දෙන්න පුළුවන් ශක්තියක් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.